විශේෂයෙන්ම අද මෙතනට පැමිණ සිටින සියලුම සහෝදරයන් වැටෙන් එහා පැත්තේ ඉන්න සහෝදරයන් සහෝදරවරුන් සියලු දෙනාගෙම අවසරයි ටිකක් රස්නේ නේද මෙතනත් රස්නේ මට හිතා ගන්න පුළුවන් ඔතන කොච්චර අමාරුද කියලා මට පේනවා සහෝදරයන් පවන් ගහගෙන ඉන්නවා ඉතින් ඒ නිසා අපි දිගින් දිග දිගට මේ කතා කරන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා අද වේදිකාවේ ලස්සන කතා ගොඩක් කියවුණා අපිට අවශ්‍ය දේවල් සියල්ලම මෙතන සාකච්ඡා කරා සහ ඇත්තටම අපේ වැඩේ තියෙන්නේ අද අපි ගෙදර ගියාම තමයි අපිට වැඩ තියෙන්නේ නමුත් මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම සතුටු වෙන්න ඕනේ අද මේ ලංකාව තුල ගැහෙනු අපි කරමින් යන වෙනස දෙසැම්බර් ඒ පටන් ගත්ත මාතරින් ඒ පටන් ගත්ත ඒ ගැහෙනු අපි එක මිටට කියන සමුළු හරහා මම හිතන්නේ ලංකාව පුරාම අලුත් දේශපාලන සංස්කෘතියක් අපිට හඳුන්වා දෙන්න පුළුවන් වුණා අලුත් දේශපාලන භාවිතාවක් අපිට හඳුන්වා දෙන්න පුළුවන් වුණා ඒක ගැන මම හිතන්නේ ඔබත් මෙතන වේදිකාවේ ඉන්න සියලුම සහෝදරයන් ඉතාමත්ම ආඩම්බර විය යුතුයි. අපේ අද අපේ රටට අවශ්‍ය වන ඒ පරිවර්තනයේ සමාජ පරිවර්තනයේ නායකත්වය ගන්න මේ රටේ ගැහැණුන් සූදානම් කියන එක ඔබ පෙන්නලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ අපි මේ වෙනකොටත් ලබා තියෙන ජයග්‍රහණය ඒක ගැන අපි සතුටු වෙන්න පුළුවන් ආඩම්බර වෙන්න පුළුවන් මහාචාර්ය චන්දන අබේරත්න කිව්වා කුවේණිගේ ලතෝනාව අදටත් තියෙනවා කියලා හැබැයි සහෝදරියෝ අපි පොරොන්දු වෙනවා අපි ප්‍රතිඥා දෙනවා අපි සියලු දෙනාම ප්‍රතිඥා දෙනවා ඒ ලතෝනිය අපි ඉවර කරනවා තව දුරටත් මේ රටේ කිසිම ගැහැණියකට කිසිම කෙනෙක්ට ඒ අඳෝනාවෙන් අඳෝනාවවත් ඒ ලතෝනියටත් අපි හිර කරන්න ඉඩ තියන්නේ ඒ ඒත ඒක අපි ඉවර කරනවා මං අහලා තියෙනවා චන්දන සහෝදරයා කියලා තියෙනවා ඒ කුවේණිට කරපු අසාධාරණයට තමයි අපේ රට අදටත් ඒකට පව ගෙවනවා කියලා ඒ වෙච්ච අසාධාරණයට ඒ මේ රටේ හිටපු පළවෙනි නේද පළවෙනි පාලිකාව කියන පාලකයා වෙන්න හිටපු ගැහණිය අය නමුත් ඇයට ඒ වෙච්ච අසාධාරණයට තමයි අපි අදටත් ගෙවන්නේ කියලා. මම හිතන්නේ අපි ගෙව්වා ඇති. දැන් ගැහැණුවා අපි ඒකනත් ඉවර කරනවා. ඒ අඳෝනාව, ඒ දුක අවසන් කළා. කුවේණිටත් සාධාරණයක් අපි ඉෂ්ට කරන්න මම හිතන්නේ අපි සියලු දෙනාම සූදානම් කියන එක තමයි අද රට පුරාම රට වටේම අපට ඇහෙන්නේ. මොකද්ද අපි කරන්න යන පරිවර්තනය? අපි ගැහැණුන් හැටියට මම හිතන්නේ අපිට දැනෙන දේ අපිට තේරෙන දේ සහ අපිට දැනෙන දේ තමයි අපේ ජීවිතයට අර්ථයක් ගෙන දෙන්නේ අපේ ජීවිතය අපිට වටිනාකමක් ලබා දෙන්නේ අපි තුල තියෙන අපි අතර තියෙන සම්බන්ධතා හරහා අපේ පවුල තුල තියෙන සම්බන්ධතා අපේ ගමේ තියෙන සම්බන්ධතා අපි වැඩ කරන තැන තියෙන සම්බන්ධතා ඒ මානුෂීය බැඳීම් ඒ මානුෂීය සම්බන්ධතා අපිට අතිශයින්ම වැදගත් අපිට වටිනා දේවල් ඒවා තුලින් තමයි අපිට ආරක්ෂාවත් සුරක්ෂිතභාවය දැනෙන්නේ අද සමාජය තුල අපිට තියෙන ලොකුම ඛේද වාචකය ඒ සුරක්ෂිතභාවය නැති එක ආර්ථික අතින්ද අධ්‍යාත්මික පැත්තෙන්ද හැම පැත්තෙන්ම අපි අනාරක්ෂිතයි ඒ අනාරක්ෂිතභාවයට ප්‍රධාන හේතුව තමයි අපි අතර තියෙන ඒ මානුෂීය සම්බන්ධතා ඒ මානුෂීය සම්බන්ධතාවල ගුණාත්මක භාවය අපිට රැක ගන්න අමාරු වෙලා තියෙන එක. අද අපි සියලු දෙනාම අරගල කරන්නේ හුස්ම ගන්න. හුස්ම අරගෙන එදිනෙදා ජීවිතේ කොහොම හරි ගැට ගහගෙන ජීවත් වෙන්න. එදා වේල කාලය ඉන්න. ඒක නෙවෙයි ජීවිතේ. ජීවිතේට ඊට වඩා පුළුල් අර්ථයක් තියෙනවා. ඊට වඩා වටිනාකමක් තියෙනවා. අපි අරගල කර යුත්තේ හුස්ම ගන්නවත් එදා වේල පිරිමහ ගන්නවත් නෙවෙයි. අපේ මනුෂ්‍යත්වයෙන් අපිට ලැබෙන්න පුළුවන් උපරිම දේ ලබා ගන්න. අපි අතර අපි තුල අපි වටේට තියෙන අපේ සම්බන්ධතාවල ගුණාත්මක භාවය දියුණු කරන්න. ගැහැණු අපි තමයි මේ ලෝකයට ජීවය ලබා දෙන්නේ. අපි තමයි ඊළඟ පරපුර බිහි කරන්නේ. ඊළඟ පරපුර රැකගන්නේ.
නමුත් ඒක ඒක අද විශාල අරගලයක් බවට පත් වෙලා තියෙනවා. අපි ආදරය කරන අපේ දරුවන්, අපි ආදරය කරන අපේ පවුලේ සමාජිකයන්, අපේ යහළුවන් අපිට රැක ගන්න අමාරු වෙලා තියෙනවා. අපිට සුරක්ෂිත බව තහවුරු කරන්න අපිට අමාරු වෙලා තියෙනවා. එතන තමයි අපේ අඳෝනාව තියෙන්නේ. එතන තමයි අපේ 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 ජීවිත අපේ ජීවිත පීඩාවට පත් කරලා තියෙන්නේ. ඒ අපිට ආවේනික වෙච්ච අපේ ස්වභාවයෙන්ම අපේ ඇඟෙන්ම අපිට එන ඒ සුරක්ෂිතභාවය අපි ආදරය කරන අයට අපිට ලබා දෙන්න බැරි වුණාම ඒක බැරි කරලා තියෙන්නේ අපේ වැරද්දකින් නෙවෙයි. අද තියෙන මේ සමාජ ආර්ථික ක්‍රමය තුල ඒ මූලික දේවල් ලබා ගැනීමත් අපේ ජීවිතවල සුරක්ෂිතභාවය ලබා ගැනීමත් අතිශයින්ම දුෂ්කර කාර්යයක් බවට පත් කරලා තියෙනවා. ඒ සියා ඒ සියලු වගකීම් අප මත පවරා තියෙනවා. ඒ සියලු වගකීම් බරක් ලෙස අපිට දැනෙන්න ඉඩ සලස්වලා තියෙනවා. අන්න ඒක තමයි අපි වෙනස් කළ යුත්තේ. අද අපි දන්නවා අපිට ජීවත් වෙන්න නම් අපිට ආහාර සුරක්ෂිතභාවය තිබිය යුතුයි. අපිට වේල් තුනක් හොඳට කන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් ඕනේ. දරුවෙක් පාසලකට බාර දීලා ඒ දරුවා ගෙදර එනකන් අපිට අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ දරුවගේ ආරක්ෂාව තහවුරු වෙනවා කියලා. අධ්‍යාපනයේ ඉවර වෙනකොට දරුවට අවශ්‍ය කුසලතා වටිනාකම් ඒ අධ්‍යාපනයෙන් ලැබිලා කියලා අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි ඉස්පිරිතාලයකට ගියාම ක්ලිනික් එකකට ගියාම එතන තියෙන බෙහෙත්වල ගුණාත්මකභාවය තහවුරු වෙලා තියෙනවා කියන විශ්වාසය අපිට තියෙන්න ඕනේ. අපි රැකියාවකට යනකොට ඒ රැකියාවෙන් ලැබෙන මුදල අපිට ජීවත් වෙන්න පුළුවන් වේතනයක් අපිට ලැබෙනවා කියන එක ගැන අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. මේ කිසිවක් අද අපිට ඉතුරු කරලා නැහැ. ඉතින් එහෙමනම් අපි වෙනස් කළ යුත්තේ අන්න ඒකයි. අපි වෙනස් කළ යුත්තේ අපේ මූලික දේවල්, අපේ මූලික අයිතිවාසිකම්, අපේ මූලික අවශ්‍යතා මෙතරම් අපහසු කරන, මෙතරම් පීඩාකාරී ලෙස අපිට බරක් බවට පත් කරපු ඒ ක්‍රමය අපි වෙනස් කළ යුතුයි. ඒ ක්‍රමය වෙනස් කරන්න නම් දේශපාලන වෙනසක් අවශ්‍යයි කියන එක මං හිතන්නේ අපි සියලු දෙනාම අපි අද අපි තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා තමයි කවමදාක්වත් දේශපාලන රැස්වීමකට ආපු නැති, කවමදාක්වත් දේශපාලන රැස්වීමකට කතා කරන්න බලාපොරොත්තුවක් තිබ්බ නැති මම, ඔබ, අපි සියලු දෙනාම වගේ ගැහැණු අපි මේ විදියට මේ වැඩේට බැහැලා ඉන්නේ. අපි තව දුරටත් මේ විදියට අපිව පීඩාවට පත් කරන ඒ දේශපාලන ක්‍රමය අපි ඉවසන්නේ නැහැ කියන තීන්දුව අරගෙන ඒක අපි වෙනස් කරනවා. ඒක අපිට වෙනස් කරනවා කියන්නේ මැතිවරණයකට ඉදිරිපත් වෙලා අර ඔලුගෙඩි මාරුවක් කරන එක විතරක් නෙවෙයි. අපිත් වෙනස් වෙන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ අපි තුල තියෙන ශක්තිය. අපිට මේක වෙනස් කරන්න නම් අපිත් මේකට මැදිහත් විය යුතුයි කියන ඒ විශ්වාසයත් ඒ ශක්තියත් අපි ලබා ගන්නත් ඕනේ. අන්න ඒක තමයි අපි තුලින් ඇතිවිය යුතු ප්‍රධානම වෙනස. ඒක සිද්ධ වෙමින් යන්නේ. අද ඔබ මෙතනට එක්වහසු වුණෙත් මේ වේදිකාව අපිට මේ නායිකාවන්ගෙන් පුරවන්න හැකියාවක් ලැබුණෙත් ඉබේට නෙවෙයි, අහම්බයක් නෙවෙයි මේක. මම දන්නවා මේ දිස්ත්‍රික්කයේ කොච්චර මහන්සි වුණාද කියලා. චන්ද්‍රමාලි සහෝදරියගේ නායකත්වය, ජානක සහෝදරයා, චන්දන සහෝදරයා වැනි අයගේ සහයෝගයත් එක්ක ඔබ සෑම ගමකම සෑම කොට්ටාසයකම කාන්තාවන් එකතු කළා, කතා කළා, සාකච්ඡා තියලා, කාන්තා සභා හදලා ඒ විශාල වැඩ කොටසක ප්‍රතිඵලයක් තමයි අද අපි මේ විදියට සමරන්නේ. හැබැයි ඒ වැඩේ අදින් ඉවර වෙන්නේ නැහැ. අදින් ඉවර වෙන්නේ නැහැ. අද පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න පුළුවන්. අද ගෙදර ගිහිල්ලා චුට්ටක් නිදා ගන්න පුළුවන්. හෙට ආයිත් වැඩට යන්න වෙනවා. අපි කොහොමටත් වැඩනේ. හැබැයි අපි කරන ඒ සෑම වැඩ කටයුතු වලට අමතරව තව වැඩක් අපිට තියෙනවා. මේ පුත්ලම දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම සහෝදරියන් ගාවට අපි යන්න ඕනේ. මේ පණිවිඩය අපි ගෙනියන්න ඕනේ. මේ සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාවය අපි කතා කරන්න ඕනේ. ඒ සමාජය වෙනස් කිරීමට අපි තුල තියෙන ශක්තියත්, අපි තුල තියෙන හැකියාවත් එළියට ගන්න අපි එකිනෙකාට උදව් කරමු. එකිනෙකාට සහයෝගය දක්වමු. ඔබ දන්නවා ගිය සතියේ මම හිටියේ ලන්ඩන් නුවර. ලන්ඩන් නුවරත් අපි ගැහැණු අපි එක මිටට කියලා මෙවැනි මෙච්චර විශාලයට නෙවෙයි නමුත් අපි සම්මන්ත්‍රණයක් තිබ්බා. ලන්ඩන් නුවරත් අපේ සහෝදරියන්
සිය ගානක් ඇවිල්ලා හිටියා සිය ගානකින් ඇවිල්ලා හිටියා ඒ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න මම එතන දැක්ක සුවිශේෂී දෙයක් තියෙනවා මං එන ගමනුත් සමන්වලි සහෝදරිය එක්ක කිය කී ආවේ කතාව එදා ඒ සහෝදරියන්ට ඒ රැස්වීමට සහභාගී වෙන්න පුළුවන් වෙන විදියට ඒකට සහයක් හැටියට සහෝදරවරු මහත්තුරු ටික ළමයි බලා ගන්න ඩේ කෙයා එකක් එතන ශාලාවෙම ලෑස්ති කරලා තිබ්බා මොකෝ ලන්ඩන් වල අපි ඉන්නේ මෙහෙම ප්‍රජාවක් තුල නෙවෙයිනේ අපි තනි තනියේ ඉන්නේ අපිට දරුවන් තියලා එන්න තැන් නැහැ නෑදෑයෝ නැහැ ළමයි අරන් එන්න ඕනේ වෙයි ළමයි අරන් ආවම සමහර වෙලාවට අම්මලාට අමාරුයි රැස්වීමට සහභාගී වෙන්න. ඉතින් රැස්වීම ශාලාවෙම වෙනම ලෑස්ති කරලා තිබ්බා. සහෝදරවරු තමයි ඒක බලාගත්තේ. දරුවන් බලාගත්තේ එදා සහෝදරවරු මහත්තුරු. ඒක ලන්ඩන් වල ඒක ලේසියෙන් කරන්නත් බෑ. එහෙම ළමයින්ගේ ඩේ කෙයා එකක් දවසකට හරි දැම්මොත් ඒකට අවසර ගන්න ඕනේ. ඒකට පුහුණු වෙච්ච අය විතරයි ඒක කරන්න පුළුවන්. කොහොම හරි සහෝදරියන් ඒක හොයාගෙන එතන හිටපු වෛද්‍යවරු උනා ඉදිරිපත් උනා දරුවන් බලා ගන්න. නෝනලාට රැස්වීමට යන්න කියලා මහත්තුරු ටික ළමයි බලා ගත්තා. මම ඔන්න මම හිතන්නේ පොඩි වෙනසක්. නමුත් වෙනස ආරම්භ වෙලා තියෙන්නේ. අද අපේ සහෝදරවලුත් පිළි අරගෙන තියෙනවා සහ අපිට සහයෝගය දක්වමින් යන්නේ අපේ වගකීම් අපේ සමාජ වගකීම් අපේ දේශපාලන වගකීම් ඉෂ්ට කරන්න. ඒ නිසා මෙතෙක් කල් අපි විතරක් ඇදගෙන ගිය බර බෙදා ගන්න අපිට සහයෝගය දක්වන්න අපේ සහෝදරවරුත් දැන් ඉදිරිපත් වෙමින් යනවා. මම දැකලා තියෙනවා අපේ කාන්තා සභාවල ගොඩාක් අවස්ථාවල සංග්‍රහ කටයුතු බාර ගන්න අපේ සහෝදරවරු. ඒගොල්ලෝ කියන නෑ නෑ සහෝදරිලාගේ වැඩේ කරන්න අපි මේ ටික බලා ගන්න. ඔන්න වෙනස වෙනස දැම්මම සිද්ධ වෙමින් යනවා. මේ සියල්ලෙම මොකද්ද අපිට කියන්නේ? මේක අපිට කරන්න පුළුවන්. මේක අපිට කරන්න පුළුවන්. අපි එකතු වුණොත් පොදු අරමුණකට සමාජය මීට වඩා හොඳ තැනකට ගෙනියන්න පුළුවන් කියන ඒ සාමූහික හැඟීම අපි සියලු දෙනා තුලම තියෙනවා නම් ඒ සාමූහික අරමුණක් අපිට තියෙනවා නම් අපි සියලු දෙනාටම එකතු වෙලා මේ ගමන යන්න පුළුවන් කියලා අපි ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ජයග්‍රහණ රාශියක් දැනටමත් අපි ලබාගෙන තියෙනවා. ජයග්‍රහණ තව ඉදිරියටත් අපි ලබා ගන්නවා. ඒක ගැන කිසිම සැකයක් තියා ගන්න ඕනේ නැහැ. මේ රට අපි වෙනස් කරනවා. මේ රට මීට වඩා මානුෂීය සාධාරණ තැනක් බවට පත් කරන්න අපි ඉදිරිපත් වෙනවා. ඒක අපි කොහොම හරි කරනවා කියන එක මං හිතන්නේ අපි සියලු දෙනා තුල තියෙන ප්‍රතිඥාව විතරක් නෙවෙයි, ඒක අපේ විශ්වාසය. ඒක වෙනවා. මේ අවුරුද්දෙන් මේක ආරම්භ කළා. අපි ඒ ගමන කොහොම හරි යනවා කියන එක මං හිතන්නේ අපි සියලු දෙනාම විශ්වාස කරන දෙයක් නිසා මම වැඩි දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි නැවත හමු වෙමු. අපි තව ජයග්‍රහණ ලබා ගමු. අපිට ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා. ඒ සියල්ල වෙනුවෙන් අපි සියලු දෙනාම කැප වෙමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. මාලිමාවට ජය වේවා. ගැහැණු අපි එක මිටට ජය වේවා. බොහොම ස්තුතියි. අපක්ෂපාති වාර්තාකරණය.